अन्न तवात जयग्रहणेन पिरुनु शुभ दवसाक अद इताम सुवशीसी दवसाक मुगद अद अद दिन सीडीबी फिनेंस समागमे आयकर गनीमे अंशे प्रदानिया मिहिरिगम पोलीसिय मगिन अत्तडंगुवट अरगेन अद दिन गरु अत्तनगल्ल महेस्ट्रात अधिकरणय वेत इदिरिपत् करनु लैबुआ ओहुट तिबुनु चोदनाव तमाई बलहत्कारयेन वाहनयक् लबा गनीमट එම සීසින් නෝඩ එක අස්සම් කිරීම අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ගරු අත්තනගල්ල මහේස්ත්‍රාත් තුමාට සහ මහේස්ත්‍රාත් අධිකරණයටම මොකද මේ නඩු තීන්දු අද මම අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරාට පසුව ලක්ෂ 10 බැගින් ශරීර අප දෙකක් මත සැකකරුව මුදාහැරියා නඩුව සැප්තැම්බර් මාසෙට කල් තැබුවා ඒ වගේම තමයි මේ වාහනය කොල්ල කෑමට සම්බන්ධ වුණු CDB ආයතනයේ ඉතුරු නිලධාරීන් අත්අඩංගුවට අරගෙන ඉතාම කඩිනමින් අධිකරණය වෙත ඉදිරිපත් කරන්න කියලා ගරු මහේස්ත්‍රාත්තුමා විසින් නියෝග කරනු ලැබුවා ඒ වගේම තමයි මෙම වාහනය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මිහිරිගම පොලිසියට නියෝගයක් ලබා දුන්නා. මේක තමයි විය යුත්තේ. මේ විදිහට නීතිය හරියාකාරව මේ රටේ ජනතාවට ඉටුවේ යුතුයි. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ ලීසින් ආයතන වලට මේ මංකොල්ලකාරයොන්ට මේ රටේ මිනිසුන්ගේ දේපල කිසිම ආකාරයකින් අපි බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට කිසිසේත්ම ඉඩ තියන්නේ නැහැ. මොකද මේ රටේ නීතියක් තියෙනවා. ඒක නිසා යම්කිසි පුද්ගලයෙක් ණය මුදලක් ගත්තනම් ඒක ගෙවන්න ඕන. අනිවාර්යයෙන්ම මොකද ගෙවන්න අපි බැඳිලා ඉන්නවා. හැබැයි අසාධාරණ දඩපොලිය කියන්නේ එක වාරිකයක් දෙන්න එක වාරිකයක් ඊට පස්සේ අසාධාන ලෙස පොලි අනුපාත ඉහළ දාලා තිනවා වාහනේ early settlement එකක් කරන්න ගියත් අනාගත පොලිය ගන්න මේ විදිහට මේ රටේ ව්‍යාපාරිකයෝ මේ රටේ ජනතාව එන්න එන්න අගාධයට දාන මෙන්න මේ මාපියාවත් එක්ක තමයි අපි හැප්පෙන්නේ ඉතින් අද අපිට සුවිශේෂී දවසක් හේතුව තමයි මේ සිද්ධිය ඉතාම වැදගත් සිද්ධියක් මොකද ඉදිරියේදී සීසින් නෝඩස් අස්සම් කරන්න ඉන්න මහත්මයන්ට සියලු දෙනාටම කියන්නේ ඉතා පරිස්සමින් සීසින් නෝඩ එක අස්සම් කරන්න නැත්තම් වෙන්නේ අද මෙන්න මේ CDB එකේ අංශ ප්‍රධානියට අය කරගැනීමේ අංශ ප්‍රධානියට උණු දෙ ලක්ෂ 10 ශරීර අප දෙකක් මත තමයි මුදා හැරිය උවත් අඩංගුර ගත්ත අද්දිනේදී මිහිරිගම් පොලිසිය විසින් මේකට අනුබල දුන්නු තව 12කට අධික 15කට ආසන්න පිරිසක් තව ඉන්නවා මොහුන් ඉදිරියේදී කඩනමින් අත්අඩංගුවට අරගෙන අධිකරණ ඉදිරිපත් කරන්න කියලා ගරු මහේස්ත්‍රාත්තුමා විසින් නියෝගයක් ලබා දුන්නා මේක අපි පෞගේ දස්සල පොලිස් මූලස්ථානට ගියා පොලිස් මූලස්ථානය හරහා අද දිනේදී ස්ථානාධිපතිවරු 10 දෙනෙක් පොලිස් පත්තුමා මුණ ගැහිමට දුර ඈත ප්‍රදේශවල ඉඳන් ආවා. දැන් සැප ඇති. OIC රට කොළඹට ඇවිල්ලා පොලිස් පත්තුමාට තමන් කරපු වැරද්ද කොහොමද කියලා කියනකොට දැන් සැප ඇති OIC රට. එතකොට ඉදිරියේදී අපි කියන්නේ අනිත් පොලිසිවල ඉන්න ස්ථානාධිපතිවරුන්ට බොහොම හොඳ මහත්වරුත් ඉන්නවා ඇතැම් පොලිසිවල. හැබැයි 100ට 60ක් අද පොලිස් දෙපාර්තමේන්තුව දූෂණයට ලක් වෙලා අල්ලසට තමයි හැමදේම කරන්නේ මේක නවතින්න ඕන රටේ නීතිය සියලු දෙනාටම පොදු වෙන්න ඕන රටේ සියලුම ජනතාවට නීතිය
එකාකාරයෙන් සමානතාවය තියෙන්න ඕන. අරයට වැඩි පංගුවකුත් මෙයා මන්ත්ගේ යාළුවා ඒව බෑ ඒව කරන්න අපි නම් කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. හරිද? ඒක නිසා ඉදිරියේදී තමන්ගේ වාහනය සීසර්ලා ගන්න ආවොත් ඕනම පුද්ගලයෙක් තමන්ට කැමරා ෆෝන් එකක් තියෙනනම් ඔවුන්ව වීඩියෝ කරන්න. ඔවුන්ව වීඩියෝ කරන්න තමන් ප්‍රතිවිරෝධයක් දක්වන්න. මම මේ වාහනේ ගෙනාවේ ලක්ෂ 20ට නම්. මම මේ වාහනේ ලක්ෂ 5ක් ඩවුන් පේමන්ට් එකක් දාලා ගෙනල්ලා තියෙන්නේ. මන් රුපියල් 50000න් වාරික 20ක් ගෙවලා තිනවා. තාම මට ඉදිරියට ගෙවන්න තියෙන වාරික 28යි අවුරුදු 4කට අරන් තිබ්බොත්. එතකොට මේ වාහනේ පරමාධිකාර සමාගමට වගේම ලියාපදිංචි අයිතිකර වන මටත් අයිතියක් තියෙනවා. එතකොට මේ මැරයෝ දාලා තක්කඩි දාලා මේ රටේ මිනිසුන්ගේ දේපල කොල්ලකන්න කිසිම ආකාරයකට අපි ලීසින් හා ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ හැටියට ඉඩ දෙන්නේ නැහැ. ගියේ බ්‍රහස්පතින්දත් අපි ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ මගින් සීසර්ලා 3 දෙනෙක් දවස් 14කට රක්ෂිත බන්ධනාගාරගත කරා. හික්කඩුව ප්‍රදේශයේ සීසර්වරේ සීසර්ලා 3 දෙනෙක්. ඒක නිසා රටේ නීතිය රටේ ඉන්න සෑම පුද්ගලයෙකුටම එක හා සමානව ලැබිය යුතුයි. ෆිනෑන්ස් කම්පැනි වලට ඕනෝන ආකාරයට මිනිස්සුන්ගේ දේපල කොල්ලකන්න කිසිම විටක අපි ඉඩ තියන්නේ නැහැ. අදාළ ලීසින් ආයතන පුළුවන් යම් කිසි පුද්ගලයෙක් ණය ගෙවන්න නැත්තම් විශේෂ කමෙන්ට් එකක් දැක්කම මම UB ෆිනෑන්ස් එක සම්බන්ධව. ඔව් UB ෆිනෑන්ස් එකේ තින්නවා හොර තක්කඩියේ අය කර ගැනීමේ අංශ ප්‍රධානී චමින්ද කියලා. ඉතාලම කඩනමින් නොහොත් අත්තනම් කොට ගන්න අපි සූදානම්. මොකද ඔහුට විරුද්ධවත් සෑහෙන චෝදනා තිනවා. කොටහෙනි සිද්ධියක් තිනවා. ඒ සිද්ධි කිහිපේනකොට ඔය තක්කඩි මහත්තයාට ඉක්මනටම ඇතුළට යන්න වෙයි කූරු ගණන් කරන්න. හරි. එතකොට යම්කිසි පුද්ගලයෙක් ණයක් කරා අරගෙන ගෙවීම අතපසු කරලා තිනවන ෆිනෑන්ස් කම්පැනියට පුළුවන් ඕනම අවස්ථාවක දිසා අධිකරණයට පෙස්සමක් ඉදිරිපත් කළා දිසා අධිකරණය අරහා වාහනේ ලීම්මක් කරන්න. නැත්තම් දිසා අධිකරණය අරහා ඒ පුද්ගලයා සමග සමතයකට එළඹිලා සමතයක් සටහන් කරගෙන කිසිම ගැටලුවක් නැතුව රටේ ජනතාවට සාධාරණී කරන්න පුළුවන්. එතකොට මේ සාධාරණ ක්‍රම තියාගෙන ඇයි මේ ලීසින් කම්පැනි වාහන බලෙන් අත්පත් කරගන්න හදන්නේ? ඒකට පැහැදිලි හේතු කීපයක් තියෙනවා. ප්‍රධාන හේතුව තමයි මාපියාව, හොරකම, දූෂණය, වංචාව, අහිංසක මිනිසුන්ගේ වාහන බලහත්කාරයෙන් අරගෙන තමන්ගේ ලීසින් කම්පැනිය ඇතුළෙම ඉන්න ගජමිතුරුන්ට තුට්ටු දෙකට මේ වාහන විකුණනවා. උදාහරණයක් ඇටියට ලක්ෂ 35ක් වටින වාහනේ ලක්ෂ 22කට ලක්ෂ 20කට වගේ විකුණනවා. විකුණලා මාස 6ක් විතර යන්න අරනවා. ගනුදෙනු කරු හිතනවා වගේ වාහනේ දැන් ෆිනෑන්ස් එකට මම ෆිනෑන්සෙන් අරන් ගියා. එක්කෝ මම්ම ගිහිල්ලා ෆිනෑන්ස් කම්පැනියට බාර දුන්නා. දැන් මගේ ඔළුව හරි නිදහස්. මගේ ප්‍රශ්න සියල්ල ඉවරයි. කියලා තමයි දැන් මේ ගනුදෙනු කරු හිතාගෙන ඉන්නේ. හැබැයි මෙන්න දෙයියනේ මාස 6ක් අවුරුද්දක් අවුරුදු 2ක් යනකොට තමන්ට එනවා දිසාධිකරණේ නඩුවක් දාලා කියලා සිතාසියා ලියාපදිංචි තැපෑලින්. එතකොට තමයි තමන් දන්නේ තමන් මේ මාපියාවට ගොදුරු වෙලා ඉවරයි කියලා. ඒක නිසා රටේ ජනතාවට විශේෂයෙන්ම දැනුවත් කරන්නට ඕනේ කිසිඳු පුද්ගලයෙක්
නීතිඥවරයෙක්ගේ මාර්ගයෙන් වාහනයක් එකඟතාවයක් මත මේ ණය මුදල සියල්ල කපාහරනවා තව ඉදිරියට ගෙවන්න නෑ නඩු පවරන්නේ නෑ කියලා ලියුමක් අරගෙන වාහනේ බාර දෙන්න පුළුවන් නම් හොඳයි. එහෙම ගන්නෙ නෑ ෆිනෑන්ස් කම්පැනිය. මොකද ඔවුන්ට ඕන අරගෙන තුට්ටු දෙකන මේ වාහනේ විකුණලා තමන්ගේ ඇතුළේ ඉන්න හෙංචයියන්ට අහිංසක මිනිසුන්ට නඩු පවරන්න. මේ වෙද්දි රටේ ඕනම ප්‍රදේශයක කාට හරි නඩු දාලා තියෙනම් ලීසින්හා ණය වාරිකවන්නන්ගේ සංගමයට කතා කරන්න අපේ නීතිඥ මහත්වරු ඔබට සාධාරණයක් කරන්න අනිවාර්යයෙන්ම කොන්ද කෙලින් තියාගෙන පෙනී සිටිනවා. ඒක නිසා අපි කියන්නේ ඔබ වාහනවලට තියෙන ආසාවට නම් ගිහිල්ලා හිස්කොළවලට අස්සම් කරන්න ලෑස්ති වෙන්න එපා. තවදුරටත් ඔබට පුළුවන් අස්සම් කරන්න කලින් ඇග්‍රීමන්ට් එකේ පිටපතක් ඉල්ලගෙන තමන් දන්න නීතිඥවරයෙක් ළඟට මේක අරන් ගිහිල්ලා මේකේ තියෙන විස්තර තමන්ට දැනගෙන හිස්කොළවලට අස්සම් කරන්න නැතුව දෙපාර්ශ්වය සාකච්ඡා කරලා මේ කල්බදු කිවිසුමට එළඹෙන්න පුළුවන්. අනිත් විශේෂ කාරණාව තමයි බොරුවට මිනිස්සු බය කරනවා දැන් මහේස්ත්‍රාත් අධිකරණවල නඩු දාලා මේ වාහන පවර ගන්නවා කියලා. විශේෂයෙන්ම කියන්න ඕන ඔය ලීසින් ආයතනවලට වැඩ කරන නීතිඥවරුන්ට නිකන් නිස්කාරණේ මිනිසුන් නඩු දාන්න ලෑස්ති වෙන්න එපා. එහෙම නොවතින් මේ පිළිබඳව අපිට ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්න අපි කටයුතු කරනවා. ඊයේ දිනේදී අපි ගියා රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණට සෙන්ට්‍රල් ෆිනෑන්ස් ආයතනයේ විසින් යම්කිසි ගනුදෙනු කරුවෙකුට නඩුවක් දාලා තිබ්බා සාපරාදී පරිහරණය සහ විශ්වාසය කඩකිරීම යන චෝදනා යටතේ නඩු පවරලා තිබ්බා. එතකොට මේ පුද්ගලික නඩු විභාගයට ගන්නකොට අධිකරණයේ අපේ නඩුව ගත්තේ 7 වෙනි වගේ නඩුව හැටියට. ඊට කලින් නඩු 6ක් විතර මහේස්ත්‍රාත් අධිකරණයේ ගත්තා. ඒ පැත්තේ ඉන්න මිනිස්සු මේ පිළිබඳව නීතිය දැන් නොදනුවත්කම නිසා ඔහුන් අපමත කිහිප දෙනෙක්ව මුදා හැරියා නඩුවේ. එතකොට මෙහෙම නඩු දාන්න මේ ලීසින් ආයතන වලට කිසිඳු බලයක් නැහැ. කල්බදු කිවිසුමක් තියෙනම් කල්බදු කිවිසුමේ පැහැදිලිව සටහන් වෙලා තියෙනවා 15 වෙනි වගන්තිය, 20 වෙනි වගන්තිය, 27 වෙනි වගන්තිය, 28 වෙනි වගන්තියේ කොහොමද කියලා තියෙනවා. යම්කිසි පුද්ගලයෙක් ගෙවන්න නැත්නම් ඒක අය කරගන්න විදිහ. අපි පළවෙනි අවස්ථාවේම විරෝධතාවය ඉදිරිපත් කරා මෙම ගරු අධිකරණයට මේ නඩු ඇසීමට කිසිඳු බලයක් නොමැතිකම. ගරු මහේස්ත්‍රාත්තුමියට 2056 කල්බදු මූල්‍ය කරන පනත, පනතේ විධිවිධාන පැහැදිලි කිරීමේ අනතුරුව ගරු මහේස්ත්‍රාත්තුමිය විසින් පැහැදිලිව මේකට විරෝධතා ගොනු කරන්නට ඉදිරි දිනයක් ලබා දුන්නා. අපි ගරු අධිකරණයට හිසනම ආචාර කරනවා. මොකද මේ රටේ විය යුත්තේ මේ රටේ මේ ජනතාව වාහනයක් ආසාවට අරගෙන තමන්ගේ ජීවිත කාලේ ජීවිතෙන් වන්දි ගෙවන්න වෙච්ච මිනිස්සු ඉන්නවා. සෑහෙන නොයෙකුත් කරදරවලට ලක් වෙච්ච සෑහෙන මිනිස්සු ප්‍රමාණයක් ඉන්නවා. එතකොට මෙන්න මේ මිනිස්සුන්ට පිළිසරණක් වෙන්න තමයි අපිට ඕනි. අපේ නීතිඥවරු සෑහෙන වෙහෙස මහන්සි වෙලා දිවාරයන් ඔබලා කටයුතු කරනවා. තව අපිට චෝදනාවක් තියෙනවා අපේ දුරකථන වලට ගන්න මාරුයි කියලා. ඇත්තරම කියන කනගාටුයි මේ 071650 කියන දුරකථන අංකයට දවසට කෝල් 2000කට වැඩි ආසන්න ප්‍රමාණයක් මේ දවස්වල එනවා. එක පුද්ගලයෙක් එක්ක විනාඩි දෙකක් කතා කරත් පැයකට කතා කරන්න පුළුවන් 30 දෙනාටයි. පැය 10ක් කතා කරත් පුළුවන් වෙන්නේ 300කටයි. පැය 20ක් කතා කරත් කතා කරන්න පුළුවන් වෙන්නේ 600කටයි. ඔය වගේ සෑහෙන අර්බුද ගැටලු ගොඩක් තියාගෙන තමයි අපි ඔබ වෙනුවෙන් අපට පුළුවන් ආකාරයට අපට පුළුවන් සීමාවට අපි උදව් කරන්නේ. එතකොට අපි ඔබ වෙනුවෙන් පුළුවන් හැම වෙලාවකම ඉන්නවා. අපි ඉදිරියේදී ඉදිරි දිනයකදී ඔබ සියලු දෙනාට නීති උපදෙස් ලබා දීමට අපි කොළඹට ගෙන්නන්න දිනයක් තීරණය කරන ඔබේ ගැටලුව
අරගෙන එන්න අපි ඒකට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන ලබා දෙන්න සූදානම්. එතකොට සංගමයක් හැටියට අපි මීට වැඩිය ශක්තිමත් විය යුතුයි. අපි දැක්කා අපේ සාමාන්‍ය ගත්තට පස්සේ සමාජිකයෝ ඉන්නවා 196,000ක් විතර. හැබැයි අනිත් කෙනා බලාගෙන වැඩ කරන જાතියක් තමයි අපි. අනිත් කෙනා ගිහලා මගේ ඉල්ලීමක් දිනාගෙන ඒ කියන විදියට තමයි අපි වැඩ කරන්නේ. අපි කනගාටු වෙන්න ඕන. මොකද ඇත්තටම මට පොලිස් මූලස්ථාන 27 වෙනිදා තිබ්බ උද්ඝෝෂණේ මට විශේෂම සතුටු කාරණාවක් ඇති වුණා. මොකද ආබාධිත පුද්ගලයෙක් ත්‍රිකුණාමලයේ ඉඳලා උද්ඝෝෂණයට සහභාගී වුණා. එතකොට කොළඹ ඉඳගෙන ඉන්න මිනිස්සුවත් ඇතැම් මිනිස්සු සහභාගී වුණේ නැහැ. පංගම් මිනිස්සු බය තිබ්බා. එහෙම එහෙම ලෝකුත් දේවල් තිබුණා. එතකොට අපි බැරණන් දෙයකට එළියට බහින්නේ නැහැ. අපි කතා කරන්නේ මේ රටේ සත්‍ය. අපි කාගවත් මුදල් වලට යටවෙච්ච මිනිසු නෙමෙයි මේ සංගමය. ඒක නිසා අපි හේකුටවත් බයත් නැහැ, ණයත් නැහැ. අපි කොන්ද කෙලින් තියාගෙන බොහොම පැහැදිලිව මේ රටේ ජනතාවට සේවය කරනවා. මම දැක්ක මගේ සමාජ මාධ්‍ය තුල සෑහෙන්න සීසර්ලා සහ සීසර්ලාට කඩේ යන මේ ලීසින් කම්පැනි වල ඇතැම් නිලධාරී නොයෙකුත් විදිහේ අවලාද චෝදනා මට දෝෂාරෝපණය එල්ල කළ තිබුණා. මම ඒවට නම් සැලන ජාතිය කෙනෙක් නෙවෙයි. මොකද මම දන්නවා මගේ මේ දෑත් පිරිසිදු කියලා. ඒක නිසා මේ රටේ ජනතාවට අනිවාර්යයෙන්ම සාධාරණයක් ඉෂ්ට කරලා දෙන එක දෙනවමයි මේ රටින් මේ සීසර්ලා අනිවාර්යයෙන්ම තුරන් කරනවා. මේ වෙද්දි තොරතුරු අනුව සීසර්ලා 160% ප්‍රමාණයක් අපේ මේ ක්‍රියාවලියත් එක්ක විදේශගත වෙලා ඉන්නවා. ඇතම් ලීසින් ආයතන වාහන අත්පත් කර ගැනීම නිලධාරීන් අවශ්‍යයි කියලා මම දැක්ක පහුගිය දිනවල පේ පාටිකල් දාලා තියෙනවා. ඒක නිසා අපේ මේ ජයග්‍රහණය නියතයි. වැඩි කාලයක් යන්නට කලින් අපි මේ පිළිබඳව අනිවාර්යෙන් මේ රටේ ජනතාවට සාධාරණයක් ඉෂ්ට කරලා දෙනවා. ඒ වගේම තමයි මේ 2056 කල්බදු මූල්‍ය කරන පනත රටේ ජනතාවට අහිතකර අන පනතක් නිසා ඉදිරි දින කිහිපය ඇතුළත අපි පාර්ලිමේන්තුවට ගිහිල්ලා පාර්ලිමේන්තුවේ කතානායකවරයා වෙත මේ පෙස්සමක් බාර දීමට සීල කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒක නිසා මේ සංගමයේ වටා ශක්තිය වැඩි කරගෙන මේ රටේ අසාධාරණ වෙනුවෙන් අපි ඉදිරියේදී කටයුතු කරමු. ඔබ වෙනුවෙන් අපි පෙනී සිටිනවා, අපේ නීතිඥවරු පෙනී සිටිනවා. ඔබ සියලු දෙනාටම ජයග්‍රහී සුබ දවසක් වේවා. මොනවා හරි ගැටලුවක් තියෙනනම් WhatsApp message එකක් හරි දාන්න. ෆෝන් එක answer කරේ නැත්නම් WhatsApp එකට ඔබගේ identity වාහනේ ෆොටෝ එකක් ගහලා අපිට එවන්න. එතකොට අපි ඔබට අපේ අයදුම් පත්‍රයක් එවන්න. ඒ අයදුම් පත්‍රය fill කරලා අපිට එවන්න සමාජිකත්වය ලබා ගන්න සංගමේ. අපි මේ සටන අනිවාර්යයෙන්ම ජයග්‍රහණ කරනවා ඒකාන්තයෙන්. ඔබ සියලු දෙනාටම සුබ දවසක්. ජයන් ජයම වේවා. මම සභාපති අසංකරුවන් පොතුපිටිය. බොහොම ස්තුතියි.